राशि चक्र हतन राशि तुला लग्न तुला लग्न ओबे लग्नाधिपति सिकुरु मे फेब्रवरी मासे आरंभेदी ओबे तुंगवेन धनुए तम सिकुरु तेंपत्वेला इन्ने कुज समग एक राशि वेला इतिंग मेहमय सिकुरु अपि दन्नवा गिय डिसेंबर इंदला दीर्घ गमनकिन एविला वक्र वेला दीर्घ वक्रकिन पस्से मे जनवरी 30 वक्रय अतेरला धनुए ඔන්න දැන් සාමාන්‍ය ගමනට පිවිසලා ඉන්නවා නියුත් ගමනේ පිවිසලා ඉන්නවා ඉතින් මේ මේ ගෙවෙන්නේ මේ සිකුරුගේ මේ මේ වර්ෂ කී කාල ගානකින් ලැබෙන මේ දීර්ඝතම ගමනක් ඒ කියන්නේ මේ රාශි දෙකක් තුල ගමනක දීර්ඝතම ගමනක කාලය තමයි ඉතින් මේක මේ මේ මාසේ පුරාටම කියන්නේ ඇත්තම කිව්වොත් 27 දක්වා පෙබරවාරි 27 දක්වා සිකුරු ධනුවේ ඉන්නවා ඉතින් අගොඩ දෙනෙක් කියනවා මේ ධනුව සිකුරු දුර්වල රාශියක් කියලා නමුත් मे तुंगण इन सिकुर उबगे हत्वन भावे नमन भावे सहकोशन भावे दखिन इथिंग मे तुलाग्न अटना मे मसे अत्यावश्यम हिताम शुभ मस तुलाग्नो दत्र पहुगे काल सीमा कथा गलो मे नोवेबर खाली पहुगे नोवेबर खाली यत्र सहन गटल प्रमाण मून दीला जीवते विनोन सहन देवा विंदला असार्थक वेला प्रश्न गटिला टिक टिक नवंबर मस गुरुमार अलो उसमिंग मित्र हाट अत्यावश्यम की मे इधर कल सीम आय नवत अप्रील मस राहु केतुमार आय गुरुमार अक्सुमार अक्वादेल सिद्धेनो ये सीलु मार मित्र सीलु मार अत्यावश्यम तुलाग्नि अटना सीयट हेपाक असूकट वड़ा शुभ पलगेन कलयाख्यानोदी काल सीमा मे वसर उग्न शुभाई इति मे 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 बेला मे फिब्रवरी मस तुलाग्न हिमियो विशेष मे उबगे मे उबट मूलतन गिर उबगे नायक तुलिंकरण हेमन उबगे व्यापार पिरीसा उबगे नायक तुलिंग व्यापार करना हेमन रखियास्थान उब यटते नायगे හොඳටම උදව් කියන්නේ යහපත් ලෙස උදව් ලැබෙන කාල සීමාව මෙච්ච දවසක් ඔබ රැකියා කරන ස්ථානයේ යම් කිසි ගැටලු තිබ්බා ඔබට සහායට වඩා කරේ ඔබ වටණ්ඩ හැදුවේ ඒ කාල සීමාව නිමා වෙන කාලයක් මේක මේ කාලේ මේ පෙබරවාරි මාසේ විශේෂයෙන්ම ඔබට ඔබගේ යටතේ ඉන්නකෙන් හොඳ සහයක් ලැබෙනවා ඒ වගේම ඒ තුලින් ඔබට වැඩපෙන්නන්න පුළුවන් වෙලා ඔබට ඉහළ ඉන්න අයගෙන් ප්‍රශංසා नंबू नाम वगे उस रखिया उसस्म लुलवा काल सीमा इतनी मे काल सीमा वो विशेषम अरे उसस्वीम बलापुर मे इलूमकर हम खाल निवेदी मे फेब्रवरी मसे विशेषम फेब्रवरी पलवे फेब्रवरी बीस हतना काल सीमा वोट वे रेस्पेन पुलवा कील के कथागर अंदे हम खाल ये मोब समझ समागम हो यम किसी तनक तारातर बलापुर मेन वब इक तरंकर हम अनिवार्य वाट वेरीपिशाको ये ओंगे सहाय उपर मेम लो इत कलनावे मेवेलावे ये देख रही सूक्ष्म वेड़करा जग्रहण लूल येम यम किसी व्यापार कड़क रही सेविक सेविकावे वब हम सहायक सह ओं उनंद वेड़कना काल सीम के बट लाभ अमे हेकिया वेड़ियाँ रेकिया मेला पड़ी वड़ी वाला पड़ता मेला इंकन बट अनिवार्य बटे पड़ी वड़ी हमें सा मिन्न मे खाले मेमे दवा विसी हत पल विसी हत खाले फिब्रवरी मस दवा थिंग मे काल सीमा वब अनिवार्य ओबगे दीवन सदा वेड़गटे करना काल सीमा ऐने वबगे दीवन अन्ना सहाय लेबन कल पौल दीवन पौलेनाबट बेनता पिलगनीम लो देश कोबट पौले पिलगनी मू खाऊत माव गणंगे हेम किल हिटना उन्न मे कल हम बट तीग लंकड़ेनवाब वेड़करा तेब सहाय दिनवा हेमा तीम वबट हिते सतुट लेबन कल सीमा फिब्रवरी मसे उदावत्सम ये फिब्रवरी मसे विशेष फिब्रवरी मसे उपड़ लेबेने එතකොට ව්‍යාපාර කටයුතු කරන අයටත් අධික ලාභ ලැබෙන කාල සීමාවක් විශේෂයෙන්ම මේ ඔබට නොසිතූ ධන ලාභ ලැබෙන කාල සීමාව මේ කාල සීමාව පෙර පින් පල දෙන කාල සීමාවක්
ඒකනෙ දැන් ඔබට මේ මේ වෙලාවේ අර ඔබට කවදාකවත් උදව් කරපු නැති මිනිස්සු මෙච්චර කාලක් ඔබට උදව් දීම ප්‍රතික්ෂේප කරපු අයත් ඔබගේ කතා කරනවානේ ඔබ හොයන් ගේලා ඔබට උදව් දෙනවා ඒ වගේම ඔබට සහාය දෙනවා ඉතින් ඒ තුලින් ඔබට ඒ කියන්නේ අත් කරගන්න බැරුව තිබිච්ච පැති කඩ දැන් ඔබේ ව්‍යාපාරවල ඔබ සාමාන්‍ය ව්‍යාපාරේ සාමාන්‍ය ප්‍රති පවත්වාගෙන ගියත් ඔබගේ ව්‍යාපාර වපසර ඒ කියන්නේ අර සීමාව අන්න වැඩි කරගන්න පුළුවන් කාලසයක් ඔබගේ ව්‍යාපාරයට ඔන්න ශාකාවක් තැන් තැන් වල ශාකා පිහිටවන්න හැකියාව තිබුණා. එහෙම නැත්නම් ඔබගේ ව්‍යාපාරය දැන් ඔබ කියමුකෝ මේ මේ රට තුල කරන ව්‍යාපාරය ඔන්න ඔබට වඩා ජාත්‍යන්තරයට හෝ වෙනත් රටවල් සඳහා ගෙනියන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මේ ඔබගේ ආදායම් තත්ත්වය ඉහළ යනවා. ඒක නම් හැබැයි දැන් ගිය නොවැම්බර් මාසයේ සිටම ඔබට යම් කිසි ආකාරයෙන් පොඩි පොඩි දැනෙන්න ලැබෙන්න දැනෙන්න ඇති ඔබට පොඩ ආදායම් තත්ත්වය ඉහළ යනවා කියලා. එය මේ එන්න එන්න මේ ස්ථිර වෙනවා. හැබැයි යම් කිසි දෙයක් තියෙනවා මෙතනදී ඔබ මුළු ගැනිලා ඉන්න උත්සාහ කරොත් නම් මේ මේ කිසි දෙයක් ඔබට ලබා ගන්න හම්බෙන්නේ නැහැ. ඔබ මේ වෙලාව එළියට බහින්න වෙනදට මහන්සි වෙන්න. දැන් වෙනදා ඔබ මහන්සි වුණත් ප්‍රතිඵල හම්බුන්නේ නැහැ නේද? ඔයාලා කියන්න පුළුවන් දැන් මහන්සි වුණොත් ඕනගෙනට ප්‍රතිඵල ලැබෙනවා. නමුත් හැමෝටම මහන්සි වුණත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. සමහරු මහන්සි වුණත් මහන්සි තර ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මෙතනදී තියෙන විශේෂත්වය තියෙන්නේ මේ මේ ග්‍රහ පිහිටීමත් එක්ක ඔබට මහන්සියේ තරමටත් වැඩියෙන් ලැබෙන කාල සීමාවක්. හැබැයි මහන්සි වෙන්න ඕන. මහන්සි වෙන කියන්නේ දැන් අපි ගෙදරටලා හිටිය කියලා නේ ඔබ ව්‍යාපාර අවස්ථාව ගෙනියන්න ඕන. ඔබ දැන් යම් කිසි ආකාරයකින් වෙළඳාම් කටයුතු කරන ඔබ වැඩිපුර අවශ්‍ය කරන බඩු භාණ්ඩ තියාගෙන අන්න ඒවා ඒ මිනිස්සු අතර ගෙනියන්න ඕන. දැන් මිනිස්සු දැනගන්න බෑ ඔබ ගාමේ විකුණන තියනවා කියලා. නැතුව ඉතින් මෙතනට හොයන් එන්නේ නැහැ නේ. අන්න ඒ වගේ ඔබ මේ වෙලාවේ අලෙවි ප්‍රවර්ධන කටයුතු ඒ වගේම අපි කියන්නේ ඇඩ්වර්ටයිසින් කියලා. ඇඩ්වර්ටයිසින් පැත්ත වැඩියෙන් ඔබගේ ව්‍යාපාර ගැන එළියට ගෙනව නම් මේ වෙද්දි ඔබට පුළුවන් ඔබගේ සීමා වැඩි කරගන්න. ඔබව දන්න පිරිස වැඩි කරගන්න. ඒ වගේම ඔබගේ අර කස්ටම් බේස් එක පාරිභෝගිකයෝ වැඩි කරගන්න. වෙනදා හිටියේ සීමිත පිරිසන පාරිභෝගිකයෝ මෙන්න මේක ඊට වඩා විහිදිලා යනවා. ඔබ ගැන කතා වෙන තත් වෙනවා. ඉතින් ඒ නිසා මේ තුලාලග්න හිමියෝ විශේෂයෙන්ම මේ ව්‍යාපාර ගැනට මේ විශේෂයෙන්ම කතා කරන්නේ. මොකද අපේ මිනිස්සු ඇත්ත කතාව කිව්වොත් මේ මේ ලග්න පලාපල අහන්නේ විශේෂයෙන්ම මුන් අංක එක මට ධනිය ලැබෙයිද මට මුදල් ලැබෙයිද මගේ රැකියාව දියුණු වේද මගේ ව්‍යාපාර දියුණු වේද කියන අංක දෙක සෞඛ්‍ය ඔන්න ඔය දෙකනේ. ඒක නිසා මම මේ වැඩියෙන් මේ ගැන කියන්නේ එකයි මේ ආර්ථිකය පැත්තෙන් ඉතාමත්ම සුබ කාලයක් මේ පෙබ්‍රවාරි මාසයේ තුලා ලග්න හිමියන්ට. ඒ වගේම විශේෂයෙන්ම ඔබට මේ වෙලාවේ මේ සෙනසුරු ග්‍රහය ඔබගේ හතර වැන්නේ රවි චන්ද්‍ර බුධ කියන ගහයත් එක්ක තැම්පත් වෙලා සස කියන යෝගෙත් උදා වෙලා ඉන්නේ. ඒක නිසා ඔබට මේ වෙලාවේ හැමතිම්ම මේ ඔබට මේ ඔබගේ කරන කියන හැම කටයුත්තම සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ මේ ජනප්‍රියත්වය බලාපොරොත්තු වෙන කරන යම් කිසි කලාවට සම්බන්ධය කෙනෙක් තුලා ලග්නෙමින් එහෙම නැත්නම් ඔබ මේ ඔබගේ දැන් ආදායමත් ඔය කලාව හෝ ඔය යම් කිසි ආකාර දැන් අපි කියමුකෝ දැන් මේ මේකත් එහෙම එකක් දැන් YouTube නාලිකා. එහෙම නැත්නම් අන්තර්ජාලය සම්බන්ධයෙන් මුදල් උපයන කෙනෙක් නම් ඔබ මේ කාලේ ඉතාමත්ම සුබ කාලෙක ආරම්භය. මං කියන්නේ සුබම කාලය කියලා. මොකද සුබම කාලේ නෙමෙයි. මේක සුබ ඉතාමත් සුබයි. ඒනට ඊට වඩා ගමනක ආරම්භක මාසය තමයි පෙබ්‍රවාරි මාසය පණ. විශේෂයෙන් පෙබ්‍රවාරි මාතු අප්‍රියල් මැයි කියන මාස හතර ඔබට ඒ සම්බන්ධයෙන් මේ ඔබගේ මේ ව්‍යාපාර කටයුතු අපි කියමු රැකියාව හෝ කරයි යන කියන අන්තර්ජාලය හෝ මේ යම් කිසි මේ සන්නේ ජනසන්නිවේදනය මාධ්‍ය භාවිත කරමින් ඔබ කරන කෙනෙක් නම් ඔන්න ඔබගේ ජීවිතයේ යහපත්ම කාර්තුවක් උදා වුණා කාලෙකි. අතවශ්‍යම ගියොත් වසර 12කින් 14 අතර පස්සේ මේ උදා වෙන කාල සීමාවේ උපරිම ඵල ලබා ගන්න. ඒ වගේම ඔබ මේ මේ වෙලාවේ ඔබ ණයක් ණය වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ දැන් මේ පහුගිය කාල සීමාව ඇත්තම ණය වුණා බහුතරයක් තුලා ලග්නෙමියෝ. ඒ ණය ඊව අවසන් වෙන කාල සීමාව මේ රාහුගෙන් ඔබට ලැබෙන අටවැන්නේදී ලැබෙන දේ. රාහු අප්‍රියල් 12 වෙනිදා දක්වා ඉන්නවා ඔබගේ අටවැන්නේ තැන්පත් වෙලා. ඉතින් මේ රාහු ඔබට මේ වෙලාවේ උදව් කරනවා. රාහු ගම නරක ග්‍රහය කියන ඔබ කියන්නේ මේ වෙලාවේ රාහු ඔබට උදව් කරන ඔබේ ණයෙන් මේ ණයෙන් ගැලවෙන්න. ඒ වගේම යම් කිසි ආකාරයක ඔබට තැන්පත් ධනයක් උදා කරලා දෙන්න. ඉතින් ඒක නිසා මේ මේ කාර්සිම උපරිම ප්‍රයෝජන ගන්න කියලායි විශේෂයෙන් මේ තුලා ලග්න හිමි ඔබට කියන්න වෙන්නේ. මොකද හැම අතින්ම ඉතාමත්ම සුබ කාලයක් ගෙවෙන බැවින්. හැබැයි මෙතන සුබ වගේම අපි අසුබ තැනුත් කියන්න එපා. ඊටත් කලින් අපි එහෙම අසුබ තැනටත් යන්න කලින් අපි අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කතා කරලිමු. අධ්‍යාපනය ලැබෙන තුලා ලග්න හිමියන්ට මේ කාල සීමාවේ ඔබට
ඔබගේ මහන්සියට 90 වැඩියෙන් ප්‍රතිඵල ලැබෙනවා රස්සාව කිව්වා වගේම තමයි ඔබ දැන් ඔබ විභාගයකට ඉඳ ගන්නවනේ දැන් අපිට තියෙන ලොකු විෂය නිර්දේශයක් ওই විෂය පාඩය තුල ඔබ සියල්ල ඔබට මේ ග්‍රහණය කරගන්න පුළුවන් හොඳයි නමුත් මං හිතන්නේ මිනිස්සෙක් හැටියට අමාරුයිනේ නමුත් ඔබට මේ වෙලාව මේ කාල සීමාව තුල ඔබට මේ අවශ්‍ය කරන දේ ඔබ විභාගයකට මුහුණ දෙනවා නේ විභාගයකට අවශ්‍ය කරන සීමාව තුල ඔබ පාඩම් කරන සීමාව තුල විභාගයෙන් මුහුණ දීමේ හැකියාවක් එනවා ඒ වගේම ඔබට අනිකුත් අගේ කියන ඔබට උදව් කරන ගුරුවරුන්ගෙන් පවා ඒ වගේම ඔබගේ ඔබට වඩා දැන් ඔබට දක්ෂතාවයෙන් පිරිපුන් ඉන්න ඔබගේම මිතුරු මිතුරියන් ඉන්නවනේ ඒගොල්ලන්ගේ හොඳ සහාය ලැබෙන කාල සීමාවක් ඒක නිසා මේ තුලා ලග්න හිමියෝ මේ විභාග වලට එහෙම මුණ දෙන්න දිනම් මේ වෙලාවේ ඇත්ත වශයෙන්ම ඔබට ඉතාමත් සුබයි දැන් මේ ශිෂ්‍යයෙ ඉදිරියේදී මේ මාසේ පෙබ්‍රවාරි මාසේදී මේ අප සුසස් පෙළ විභාගය පටන් ගන්නවා ඔන්න ওই විභාගයට මුණ දෙන්න ඉන්න තුලා ලග්න හිමියන්ට කියන් තියන්නේ දැන් ඇති මේ කාල සීමාව. දැන් ඔබට පහුගිය කාල සීමාව තුළ හරියට පාඩම් කරගන්න බැරුව ගියා නะ. දැන් මේ දවස් ඒ විභාගයට කලින් ඔබ බලන දැන් අපි ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒ බලන වැඩ ටික ඔබට අනිවාර්යයෙන්ම විභාගයට එනවා. අන්න ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕන. ඉතින් තවත් පැත්තකින් ගත්තොත් තුලා ලග්න හිමියන්ට මේ සෞඛ්‍ය පැත්තෙන් යම් තාක් දුරට පුංචි පුංචි ගැටලු සාලි තත්ත්වෙන් උදා වෙන්න යනවා. මොකද මෙතනදී ඔබට කියන්නේ ඔබ මේ මම කිව්වේ ඔබ පොඩ්ඩක් අර කාර්යබහුල වෙන්න කියලා. අනිවාර්යෙන් බහුතරයක් කාර්යබහුල වෙනවානේ. මේ කාර්යබහුල වීම තුළ ඔබට මේ කල්පනා වඩුවීමක් වෙනවා. කල්පනා වඩුවීම කියන්නේ අර වෙන දෙයකට ඔළුව යොදවම තවත් දේ ගැන ඔබ දැන් පාරේ යන ගමන් කරන ඔබ වාහනයක් පදයන්දිත් ඔබ යන්නේ මේ ඔබගේ ව්‍යාපාරය ගැන ඒගේ රැකියාව ගැන හිතේද. අන්න එතන අනතුරක්. නේද? ඒක කියන්නේ ඒ ගැන පොඩක් කල්පනාකාරී වෙන්න. ඒ වගේම තවත් පැත්තෙන් ගත්තම දුර්ලග්න හිමියෝ මේ අර සාමාන්‍ය අපි කියන්නේ මේ රුධිර පීඩනය අධිරුධිර පීඩනය වගේ හෘද රෝග සම්බන්ධයෙන් අන්න මේ කාල සීමාව තුළ චූටි චූටි ගැටලු මතුවෙන කාල සීමාව ඒ නිසා මේකට අපි කියන්නේ අර අවදානන පෙර සූදානම කියලා ඒ නිසා අන්න ලෑස්ති වෙන කියන්නේ ඔය වැඩිපුර තෙල් අධික සීනි අධික කෑම නොගෙන ඒ වගේම ඒවා පාලනය කරන්න පුළුවන් ඔය ආහාර පාන ඖෂධ තියෙනවා අපි දන්න ඔය අපේ හෙළවෙදකම තුල තියෙනවා අන්න ඒවා පොඩ්ඩක් පාවිච්චි කරගන්න ඒ හෙළවෙදකම තුල තියෙන කවදාක්වත් ඒ තියෙන බෙහෙත් වර්ග වලින් ඔබට අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ කියලා දන්නවනේ. මද්දසාර අඩංගු නොවන ඒ තියෙන ඒ බෙහෙතක් හේතක් මේ වෙලාවේ පාවිච්චි කරන මොකද එතකොට ඔබට ඒ ඉදිරියේදී හැදෙන්න තියෙන රෝගී තත්ත්වයන් අවම වෙන්න නොලැඳී තියෙන්න වග බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ තුලා ලග්න හිමියන්ට විශේෂයෙන්ම කියන්න ඕන මේ ඔබගේ මේ සෙම් රෝග ආශ්‍රිතව කියන්නේ හෘදේ ආශ්‍රිත පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයන්ගේ සෙමත් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන ඉඩ තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම ඔය අවේලා වෙනාන එක ඒ වගේම ඔය සීතල අධික දේවල් ගන්න එක අඩු කරන්න. මේ වෙලාවේ පුළුවන් තරම් උණුසුම් දේවල් උණුසුම් ආහාර පාන ගන්න උත්සාහ කරන්න. ඒ හැර තුලා ලග්න හිමියන්ට මේ මාසේ ඉතාමත්ම සුබයි. ඒ කියන්නේ අත්‍තර වශයෙන්ම කිව්වොත් 95%ක්ම සුබයි අර සෞඛ්‍ය ගැටලු හැර අනිකුත් සියලු කාරණා බලද්දී ඔබට ඉතාමත්ම සුබ සුවිශේෂී කාල සීමාවක් තමයි මේ පෙබ්‍රවාරි මාසය ගෙවෙන්නේ. ඉතින් ඒ වගේම ඔබ මේ තියෙන සුළු මේ අපලකාරී තත්ත්වයන් මගහරවා ගැනීමට විශේෂයෙන්ම ඔබ මේ ඔබට යම් කිසි දැන් ඔබට දැන් මං කියවා ලාභ ලැබෙනවා. ඒ වගේම ඔබ හම්බ කරන දෙයින් මහ ලොකු දේවල් නෙවෙයි පොඩි දෙයක් අසරණෙක් වෙනුවෙන් දෙන්න. ඒ කියන්නේ ඔබට පුළුවන් නම් එක වේලක් ඔබ නොකා ඒ ඔබගේ ආහාර වේල වෙන කෙනෙකුට දෙන්න ඊට වඩා උසස් දෙයක් මේ ලෝකේ නැහැ. ඔබ ඒ දේ කරන්න. ඒ තුලින් ඔබට ලැබෙන දේ අප්‍රමාණ. ඒ වගේම ඔබ ආරක්ෂක පිරිත් සජ්ජානය කරන විශේෂයෙන්ම චන්දසූර්ය පිරිත්, මෝර පිරිත් වගේ දේවල් නිතර ශ්‍රවණය කරන්න. ධම්මචක්කම් පවත්වන සූත්‍රය ශ්‍රවණය කරන්න. එතකොට ඔබට මේ තියෙන සුළු සුළු ගැටලුකාරී තත්ත්වයන් මගහැරවාගෙන ඔබට මේ මාසය සහ ඉතිනි එහා කාල සීමාව සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. තුලා ලග්න හිමියන්ට අදිෂ්ඨානය ඉතාමත් වැදගත් එපමණයි අවශ්‍ය. එහෙනම් තුලා ලග්න හිමි ඔබට තෙරුවන් සරණයි.